ය අක්කා නැතිුුණත් සාගලයි අකිලයි නැතුව බැහැ. මේ මොත වෙනකොට රනිල් ගැන මේ බඳ පෝස්ත එකක්ෂියා වෙනවා. මීට වඩා චේන්ජ් වුණු සිිස්ටම් එකක් තියෙනවා නම් කිය පල්ලා කියන එකයි ඒ පෝස්ට එකේ මාතෘකාව පෝස්ට එක මෙහෙමයි. ඥානක් කලා නැහැ රාජ කියය නැකත්කරුවන් නැහැ. අතේ මිරිකන වජ්‍රායුධ නැහැ අපල දුරු කරන්න මුදු දාලා නැහැ. කාකඩයෝ නැහැ පෝයට බණ අහන නාට්‍ය නැහැ පවුලේ කවුරුත්න් තනතුරු වල නැහැ. රැවුල කෝඩේ කලුකරන්න අවුරුද්දට කාටවත් MS පවෙඩ යවන්නේ නැහැ. තමන්ගේ නම ප්‍රජෙක්ට් වලට තියා මුල් ගලටවත් දාන්න කැමති නැහැ. ජනාාතිපති උෂ්ණය නිසා පාර්ලිමේන්තුව නොසලකා කටයුතු කරන්නේ නැහැ. බිරිඳ ආර්යාවක් කරලා උත්සව වලට ගෙනියන්නේ නැහැ. ඒ කියපු සේරව ඇත්ත. එහෙනම් රනිල් එක්ක අපිට තියෙන විරසකය මොකක්ද. සාගලයි අකිලායි නැතුව රටක් පාලනය කරන්න බැහැ. තමන්ගේ පාලන වගගේමයටතේ තිබුණු මහ බැකවුවේ වෙච්. ගචන කතා කරන්නේ නහ. පට හොරු ගැන කට හොලවන්නේ නැහැ. ජනතාවගෙන් ප්‍රතික්ෂේපවෙච්ච රාජපක්ෂලාා සහ. ගෝලයෝ එක තවදුරටත් පාලනය ස්සර හට ගිනියනවා උන්ගෙන් බාගිට භාගයක් හොරු. උන්ට විරුද්ධව කිසිම පියවරක් ගන්නේ නැහැ. තමන් බලයට පත් වනේ ජන අර්ගලේ අතුරු පලයකින් ගුණාට දැන් අරගල කාරයන්ව හොය හොයා ගහනවා. ජ. Rර් ගෙනාවටත් වඩා දරුණු පනතක් වන ප්‍රතිතස්ත්‍ර පනත ගන්න කල් බලවවා දැ ඒක ගැ. කරලා තව සති දෙකකින් පාර්ලිමේන්තුවට එනවා. එතකොට ෆස්බුක් එකේවත් ආණ්ඩුවට ගෑවිච්ච එකකොටවත් විරුද්ධව වචනයක්වත් ලියන්නට හැ. අත්‍යවශ්‍යසයේ වාාවන් ගැන විවේචනය කොත් දේ පොල රාජ සන්තක කරනවා. පිලේ දානවා. එතකොට විදුලි බල මණ්ඩලය වික් අත්න් තෙල් සංස්ථාව වික්කත් ඒකට විුද්ධව අකුරක්වත් ලියන්න බැරි වෙනවා. චන්දය පවත්වන්නේ නැතුව ඒකත් එක්ක ගේම් ගහනවා. චන්දය බලක්වන්න අතේ පත්තු වෙන ගේම් ගණනාවක් ගැහවා නයවලින් රටක් කරන්න පුරුවන් හිතනවා ටේ නිෂ්පාදනයකට දිරි දෙන්නේ නැහැ. ප්‍රාථමික ගෙනුම නංවන්න හදන්නේ අධික බදු ගහලා. පොඩිමිනිහා ජීවත් වෙන්නේ කොහමද කියලා හැගීමක් නැහැ. එතුමා එතුමාගේ පන්තිත් එක්ක විනෝදයෙන් ජීවත් වෙනවා. එතුමා හැත්ත පස්වැෙනින් නිදහ සැමරුම පවත්වන්නේ රටේ ධනය මිලියන දෙසියකට වැඩිය වෑ කලා හමුදාවයි පොලිසිය විතරයි මට උදව් කරන්නේ කියා ආරක්ෂක අංචවලට වරධාන දීලා මුලාවේ දාලා අහිංසකයන්ට ගස්තනවා ශිෂ්‍යෝ ආේ. Genekanන්න. අධ්‍යාපනය විතරක් නෙවෙයි උන් හා ජනයාගේ ප්‍රශ්නවලටත්කොන් දේසි විරහිතව පාරට බහිනවා උන්ට කඳුළු ගෑස් ගහන්නයි වතුර ගහන්නයි වැෑකරන මුදල්වලින් රටේ කිරි බිින්ඳුවක් බොන්න නැති දරුවට කිරිපිටි අරන් දෙන්න පුළුවන් හැත්ත පස්වැනි නිදහසට ජන රජ පෙරහැරක් කලා ඒකට වියදම් කළේ ජනාධිපධකාර්යාලයෙන් මේවාට බොරු වියදම් කරන්නේ මොකටද කියලා ඇහෝ හම රනිල් එයාගේ ගෝලයෙක් දාලා උත්සවයක් නොකළොත් ලෝකේ මිනිස්සුන්ගෙන් අපිට ලැදජාාව කියලා ප්‍රකාශයක් කෙරෙව්වා රට හිඟමනට වැටිලා තියෙන එක ඊට වඩා ලැද්ජාවක් නෙවෙයිද. වජිර අභේවර්ධන හැම වෙලාවේම කියනවා ලෝකයේ බලවත්මනායකයා රනිල් කියලා මේවා කාට කිව්වත් ලැජ්ජා නැති කතා ඒවා රනිල් එකෙන් දෙකෙන් නවත්තන්න ඕනේ. නොනවත් වන එකෙන් පේන්නේ අමුතු ලෝක නාක මිනිියාවකින් රනිල් පෙලෙනවා කියන එකයි රාජාසන කතා පැවැත්වීමේ මිනිියාවකෝත් රනිල්ට තියෙනවා පාර්ලිමේන්තවොට එන එක හොඳ දෙයක් තමයි. ඒතුන් ඇවිත්න් කල්දාන්න ඡන්දයක් නෑ වගේ දේවල් කියලා රට හිනස්සන එකෙන් උගත් නායකයා විහිලුකාරයෙක් බවට පත් වෙනවා. රනිල් සාගල අකිල රුවන් වජිර වගේ කියප දෙනෙ කැර වෙන මොකෙක් පත් ගණන්ගන්න නැහැ. ඒ අය තමයි මෙයාගේ හොඳම වැඩකාරයෝ. වැඩකාරයෝ නම් රටේ ජනතාව අඩුම වශයෙන් මේ අය පාර්ිමේන්තුවට එවන්න ඕනේ. පාර්ලිමේන්තුව පැත්තපලාාතේ එන්න රනිල්ටත් බැරිවනා ගෝලන්ටත් බැරිවුණ. හැයි මෙතු ලයිස්වෙන් ඇ. ජනාතිපතිවෙච්ච එක ලෝකවාර්තාාවක් වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ වාර්තා තමයි රල්ත තියන්නේ. පෝස් එකේ ශ්‍යාාවවෙච්ච සේරම හොඳ ලක්‍ෂණ. හොඳ ලක්‍ෂණ සමඟ ඊට පස්සේ කියපු නරක රනිල් තුළ තියෙනවා. මිනිියකින් සපුරා හොඳ වෙන්නෙත් නැහැ? නරක් වෙන්නෙත් නැහැ. අපිට රනිල්ගේ සම්ප්‍රයුක්තය තමයි අවසාන වශයෙන් බලන්න වෙන්නේ හැබැයි නරක පැත්තේ බර වැඩියුණුොත් හොඳ ලක්ෂණ ටිකෙන් රටට වැඩක් වෙන්නේ නැතුව යනවා. සටහන විමලනාත්වීරත්න?